හොඳයි සියලු දෙනාටම බුදසමක් සුබ දවසක් ඈ ප්‍රශ්නේ තියෙන්නේ මේක හොඳටම වහිනවා ඒකට ගොරවන හිඳ තමයි මම පටන් ගන්න ඇතුළු හිටියේ දැන් යම් ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා අපි බලමු උපමානේ ප්‍රශ්නයක් ඒක ගන්න බැරි වෙලාවත් කරන්නට ගිහිල්ලා දුකටම අහුණු ගැහුවොත් එහෙම අපිට සමානලාට ආයෙ පතරමකට රත් කරන්න දෙයි ඈ මතකයක්ම තියෙනවා ප්‍රශ්න කීපයක් ගිය සතිය රෙකෝඩින් එක දාලා නැද්ද කියලා ගිය සතිය රෙකෝඩින් එක දාලා ඇත්ති බලන්න මම බලන්න දාලා නැත රෙකෝඩින් ඔක්කොම යවලා තියෙන රෙකෝඩින් අනිවාර්යයෙන් දෙකම දාලා තියෙන්න ඕනේ එහම නැත්තම් මම බලන්න ඔයාලා නෝට් එක ආපහු ගෲප් එකට දාලා තිබ්බා නෝට් එකේ ප්‍රශ්නයක් නැහැ ඒ ටික ගන්න පුළුවන් නේද රෙකෝඩින් එක දාලා නැහැ කියලා ආපහු මෙසේජ් එකක් දෙනවා එහෙනම් මම අදම බලන්න මොකක්ද වෙලා තියෙන්නේ කියලා හරි මම බලන්න ඊසත් අපි කතා කරේ අර පුරුවා මද්දු පරිමාණ ව්‍යාපාර ආශ්‍රිත මයික්‍රෝ ක්‍රිය සම්බන්ධයෙන් කතා කරමු ප්‍රොජෙක්ට් එක සම්බන්ධයෙන් කතා කරමු කරුණාකර තිබුණේ ඒතොර ඔයාලා දන්න මේ වෙනකොට සම්පූර්ණයෙන්ම අපි පාඩම් ටික කතා කරලා ඉවරයි. හරිද? පාඩම් ටික කතා කරලා ඉවරයි. මොකද ඔයාලට ලොකු වාසියක් තියෙන්නේ අපිට සති දෙකක් තියෙනවා මේ අද කතා කරන වෙලාව සහ ලබන සති දෙකෙන් පිටින් අපිට තියෙනවා කියන සම්පූර්ණයෙන්ම ප්‍රශ්න පත්‍ර සම්බන්ධයෙන් කතා කරන්න ඒක ලොකු දෙයක්. ප්‍රශ්න සමහර එහෙම කිමෙන්න දෙරිත් නැහැ හරි එහෙම එකක් තියෙනවා ඒක තෝරලා අපතෝරලා ගත්තේ වගේ එකක් තමයි අපි දාලා තියෙන්නේ ඒ නිසා මම අද දවසේ කතා කරන්න කියලා කිව්වා හරි අද දවසේ මම එක ප්‍රශ්න 60ක් තියෙනවා ඒක කතා කරන්න ඕනේ ඒ වගේම ඉලියමක් වෙන්න තිබුණා අර කේස් ස්ටඩි එක ගැන අපව කතා කරන්න ඕන හොඳයි කියලා උත්තර දෙනවා හරි ඒකත් මම කතා කරන්නේ මට තාම තියෙන ප්‍රශ්නේ ප්‍රශ්නයක් වෙන්න ලොකු වැස්සක් මට පටන් ගන්න බැරුව හිටිය මේකයි හරි ඇහෙන ප්‍රමාණය අපි යන්කො නේද මන්ටියතෝන හයියෙන් කියන්න සිත්ති අධ්‍යයනයේ සම්බන්ධයෙන් ලකුණු 15ක ප්‍රශ්නයක් තියෙනවනේ ඒ ලකුණු 15 ගන්න සිත්ති අධ්‍යයනයේදී මතක තියාගන්න ඒ අදාළ නැවත නැවත කියවලා ඒකේ තියෙන කරුණාකාරණා ටික හඳුනා ගන්න පැහැදිලි මොනවද මේ කියන කරුණාකාරණා ටික අදුපාඩු ටික අදුපාඩු තමයි හඳුනා ගන්න ඕනේ ඒවද අදුපාඩු ටික හොයාගෙන මේ වැඩේ කරගන්න පුළුවන් ඒකට සිද්ධියේ සම්පූර්ණම කියවලා ඉවර වෙලා ඒකේ තියෙන අදුපාඩු ටික තමයි ලකුණු 10ක් මම වෙනවාට ඒක අදුපාඩු කියන හරි එතකොට මම ඔයාලට කිව්වේ අඩුපාඩු සම්බන්ධයෙන් ලියන්න යනකොට අඩුපාඩු ගනවල කියලා හයි ඒ කියන්නේ හයිලයිට් කරගන්න ඉති ගහගන්න නේද එහෙම කරලා ටක් 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 ගාලා මාක් කරලා ඉවර වෙලා ඒ වැඩේ පටන් ගන්න. එතකොට ප්‍රශ්න පත්‍රයේ හයිලයිට් කරගන්න ප්‍රින්ට් එකක් වාගේ අතර ගන්න බැරි නම් ඔයාලට පුළුවන් ෆෝන් එකේ මේක ටක් 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 ගාලා බලන්න බලන්න යන්න නේද ප්‍රින්ට් එකක් ගන්න නම් ජීට් එකක් විතර තියෙන්න බෑ එන්න කියලා ඇති බවුටරයක් නැති අය වෙන්න පුළුවන්. එනිසා කලබල වෙන්න ඕනේ නැහැ. නමුත් ඒක හොඳට කියවගන්න. නේද?
Walaupun dalam ini paper itu, hari itu rekan istilah walaupun dalam mulu pelajaran itu apa yang harusnya ini, hari mulu pelajaran ini kedepannya disebut dengan kerennya mau sama ke sambatta gakwa kedepannya ini, hari ini, juga kata ini ini, namun kedua manusia sambatta mana ke sambatnya prosesnya kami kurang, itu kota walaupun rekan itu mana itu dilihat mana itu bisnisnya ini kan. Dan mereka pada yang berhasil di mana manusia pada tanaman agar turut berupa tinggi tanah, balita karena vital kepada yang nuan ne. Hari itu udah alatnya vital kepada yang nuan ne kila. Serva daya ke turut berupa tinggi, fit manusia pada pada tinggi, serva yoga ke turut berupa tinggi, manusia pada turut berupa tinggi. Terus ekstremnya serva yoga ke kira kapne. Terus mepara ham berne manusia pada tanaman agar turut berupa tinggi yang sambandhi. Wadah niwara di perkasa, itu ramalan sampai zaman itu turut pada kian ni muka de, ni de. Ini orang yang perasaan hamil pulu, hari insa ini na awalan ni orang peran de. Manusia sampai zaman agar turut pada ti ada yang mudi kawan dia kawan ni, hari itu kota manusia sampai zaman agar turut pada ti ada yang mudi kawan dia kawan ni muka de. Dudukangga, dudangga, nispajita bahan ha seva, pratipati ha kiyama. Itu adalah wani, nispajita bahan ha seva kini. Itu nispajita bahan ha seva kini ke adalah ini. Itu kota. Memang kata agar ini katulah kini, manu sapat kawan agar turut pada ini kadang mudikangga, wani kira. Terus bagian anak itu anak kita kan manusia pada zaman agar terus pada tiga mudik angkanya one day muka dek terus orang tuh bawa mereka mudik angkanya dia muka dek itu angkanya juga angkanya perjumpaan tiap hari kita mau dek mudik angkanya hari terus bagian mereka mana yang niaran ni mereka mau kuda berasa mau kuda jika manusia pada zaman agar ni sudah sama dah manusia pada zaman agar terus pada tiga udah jadi mewasia Rawan ni, itu kotak wasya rawan ni kelahan. Datta ha terutama lewat juga wilayah mana wasya. Datta sekali mana lewat ini wasya. Kalau dah itu ini dia wasya. Pilih mana wilayah mana? Eka wasya, dewi itu wasya. Manusia sempat kalau mana agar terutama dia berani kini pihor okom giat dia. Pihornya, hayat dia no. Pihornya hayat dia no. Doro ala matka ini ada orang mahu dibunuh itu ni bau takkan manusia pun terlalu takkan sokpnya, ni tu. Kasih atau dah jadi matka ini guna, ane ini orang kita balai dia. Ebagai mana manusia pun terlalu takkan ni dokter pun itu ni sima awan, ni tu. Sima awan, mana ada kita kata agri, ekor di bawah tahu dah ni apa kita, sima awan mana ada kita. Ini orang Afrika mana, bahar agak terkaya, perlu beli biaya par sengkian, mungkin ada getan gua, non ne, bahar agak ter, getan itu sama aja, sanksi ke company, tipiya daksita apa pun ada, adi awadarane, puru pitak time, puru madabawa, baik agak ter serva dar, beratur kira kian, ne, ini beratur sambandnya, itu terus prasnya kian ne, ne. Itu orang bimbang itu, orang aham juga dia ni bayi kita lekia kalau mak kian ni muka tu kian lah, ni bayi kita lekia kalau mak kita kian ni muka. Bidang sahaja orang sahaja serva dah aja, tak kiri mana mai bayi kita lekia kalau mak kita kian ni, tak mana dia ada.
උපායතනික මානව සම්පත් කළමනාකරණයේ මූලික අවධානය යොමු නොකරන කාරණයක් වන්නේ යොමු නොකරන මානව ප්‍රාග්ධනය කෙරේ උපායක්‍රමික සැලසුම් මිනිස් සම්පත්තිය සිදුවීම ව්‍යාපාර සංවිධානයේ දැක්ම වගේ බලපානවා ව්‍යාපාර සංවිධානයේ ලාභදායිත්වයේ යෙදේ ගැටුවක් නැහැ ලාභදායි තොර ලාභදායිත්වය ගැන අවධානය යොමු කරන්න යන්නේ නැහැ ඊගාට කියනවා සංයුක්ත උපායමාන දිනීමේ සලකා බලන කරුණක් වන්නේ අභ්‍යන්තර පරිසරයේ බාහිර පරිසරයේ අභ්‍යන්තර හා බාහිර පරිසරයේ සාරු පරිසරයේ සංයුක්ත උපායමාන දිනීමේදී අභ්‍යන්තර පරිසරයේ බාහිර පරිසරයේ දෙකම සැලකිල්ලට ගත්තද නැද්ද දෙකම සැලකිල්ලට ගත්තා අභ්‍යන්තර හා බාහිර පරිසරයේ උපායක්‍රමික මානව සම්පත් කළමනාකරණයේ අරමුණක් නොවන්නේ සුදුසු දිශානතිය තීරණය කිරීමට දුරංගා මුදුතාංගවල ධෝරණය පවත්වා ගැනීමට සමාජ සම්බන්ධතා ඉහළනමවා ගැනීම අභිප්‍රේරණීය සේවාදායකයන් ජනිත කිරීම සමාජ සම්බන්ධතා ඉහළනමවා ගැනීම කියන එක මේක මූලික වෙන්නේ නැහැ මූලික වෙන්නේ නැහැ හරි ඊගාට උපායක්‍රමික මානව සම්පත් කළමනාකරණ ප්‍රවේශයක් නොවන්නේ ප්‍රවේශයක් තිබ සම්පත් පාදක කරගත් ප්‍රවේශය තිබ ඉහළ කාර්යබල ප්‍රවේශය තිබ ඉහළ කැපවීම කළමනාකරණ ප්‍රවේශය තිබ ඉහළ සංවර්ධන ප්‍රවේශය කියලා එකක් තිබේ නැහැ ඉහළ සංවර්ධන ප්‍රවේශය කියලා එකක් නැහැ උපායක්‍රමික මානව සම්පත් කළමනාකරණයේ අරමුණක් නොවන්නේ කියලා කිව්වම අරමුණක් වන්නේ මොකක්ද කියලා බලාගෙන ඉන්න අනිවාර්යයි ඈ කො වන්නේ කියලා හෙක නොවන්නේ කියලා ඊට මේ වර්තමානයේ මානව සම්පත් කළමනාකරණ සතු පිළිතු නිපුණතාවයක් නොවන්නේ තාක්ෂණික දැනුම ඕනේ ව්‍යාපාරික නිපුණතාවය ඕනේ ගැටගත්තේ කරුණාකර කිරීමට ඇති හැකියාව වැඩිගත් සමාජ දැනුම කියන එක වැදගත් තමයි නමුත් සාපේක්ෂව ගත්තත් සමාජ දැනුම කියන එක එකනම් වැදගත් නැහැ අනිත් ඒවාට සාපේක්ෂව මිනිසාට වෙනස් කළ හැකි මිනිසාට වෙනස් කළ හැකි මූලිකාංග වන්නේ එතකොට මිනිසාට වෙනස් කළ නොහැකි මූලිකාංගයක් වන්නේ කුමක් කියලා තාම පුළුවන් හරි මිනිසාට වෙනස් කළ හැකි මූලිකාංග ගන්න පුළුවන් නොහැකි මූලිකාංග ගන්න පුළුවන් මේ ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම එනවාම ඇයි ඒ පාඩමෙන් ගන්න පුළුවන් ওই ප්‍රශ්නේ තමයි එතකොට ජාතිය වයස ආදායම ජන වර්ගික වෙනස් කළ හැකි සාධකය ආදායම වෙනස් කරන්න පුළුවන් විවිධත්ව කළමනාකරණයේදී සංවිධාන මූලධන ගැටලුවක් නොවන්නේ ගැටලුවක් නොවන්නේ කොහොමද කියලා අහන්නේ අභිප්‍රේරණයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් වෙනස් වීමට අකමැති වීම සංවිධානවල ගැටුම් නැති වීම කුල්තරය පිළිබඳ බෞද්ධ දෙවිගේ අකමැති ගැටලුවක් නොවන්නේ අභිප්‍රේරණ අභිප්‍රේරණ කියන වෙනම කාරණාවක් නේ ඒක මෙතන අදාළත්වයක් නැහැ ඇයි අභිප්‍රේරණ විවිධත්ව කළමනාකරණය තුළින් සංවිධානයට ලබාගත හැකි වාසියක් නොවන්නේ අර කාර්යෝත්තර මුදිය හැකියි වාසියක් සේවක අභිප්‍රේරණ කියන වාසියක් සේවක පිළිවෙතම ඉහළ යාම සංවිධාන බලධාරීතාවය ඉහළ යාම ඒක සේවක පිළිවෙතම ඉහළ යාම කියලා කියන වාසියක් නෙවෙයි සේවක පිළිවෙතම ඉහළ යාම කියලා කියන සංවිධානයේ හැර යන ප්‍රමාණය නේද විවිධත්ව කළමනාකරණය කියන්නේ මොකද්ද කියලා දැනගෙන ඉන්න නේද විවිධත්ව කළමනාකරණය කියලා කියන්නේ මොකද්ද සංවිධාන බලකායට සම්ප්‍රදායික රෝහල සේවාදායකින් අභිප්‍රේරණය කිරීම තුළින් වාසි ලබා ගැනීම නේද ඕවා කතා කරලා තියෙන සංවිධාන බලකායට සම්ප්‍රදායික රෝහල සේවාදායකින් අන්තර්ගාමී කිරීම තුළින් තරක්කාරී වාසි ලබා ගැනීම නූතන මානව සම්පත් කළමනාකරුවන් මුහුණ දෙන අභියෝගයක් නොවන්නේ නූතන මානව සම්පත් කළමනාකරුවන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් කියලා තියෙනවා
තනි පුද්ගල අභියෝග සංවිධාන අභියෝග සහ පාරිසරික අභියෝග ඔය තමයි ප්‍රධාන අභියෝග තුන. එතකොට ඒක හතර වෙන එක තරණකාරීත්ව අභියෝග කියන එක දැන් සැලකිල්ලට ගන්නෙ නෑ. ඊගාට ව්‍යාපාරික පරිසරය සැලකීමේදී සූක්ෂම පරිසරයට ඇතුළත් වන්නේ කවුද? ආර්ථික බලවේගක තරණකරුවන් අරමුණු සම්පත්. දැන් අරමුණු සම්පත් කියලා කියන්නේ මොකද්ද? අභ්‍යන්තරයේ තියෙන නේද? එතකොට ඒක සූක්ෂම සහ සාරික කියන බෙදෙනකොට ඔයාලා මතකයි මේ කොටස් තුනකට බෙදුවානේ කොහොමද බෙදාගන්නේ? මෙතන අභ්‍යන්තර පරිසරය, මෙතන සූක්ෂම පරිසරය, මෙතන සාරික පරිසරය කොහොම යන්නේ? අභ්‍යන්තර පරිසරය ඇතුළත තමයි සම්පත්තා අරමුණු පරමාර්ථ දෙක තියෙන්නේ. සූක්ෂම පරිසරය ඇතුළත තරණකාරීත්වය මේ සැපයුම් කරුවෝ ඒ ආර්ථික බලවේග තාක්ෂණය ශිල්පීය දක්ෂතාවය සංස්කෘතිය නේද ඒ වගේ දේවල් තියෙන්නේ ස්ථාවර පක්ෂයේ ඇතුළේ. ඊගාට සේවාදායකින් සංවිධානය සමග ගැළපීමේදී සේවාදායකයා සතුවන කරුණක් වන්නේ මොකද්ද? ඒකත් මතකයි වෙන මෙහෙම ඇඟලියක් මම පැහැදිලි කරලා දුන්නා. මේ පැත්තේ ඉස්තරය දාන මට සංස්කෘතිය දාලා දැනුම උනතා ආකල්ප නේද? චුද්දල ආරමුණු මේ පැත්තේ දාලා අටේක රාජකාරී වස්තු කීපා සංවිධාන ආරමුණු කියලා කලපොම නේද? එතකොට මෙතන කතා කරන සේවාදායකින් සංවිධානය සමග ගැළපීමේදී සේවාදායකයා සතුවන කරුණක් වන්නේ මොකද්ද? දැනුම. අටේක රාජකාරී වස්තු කියන්නේ සංවිධානයක संविधान अभियोग संविधान अभियोग විමතිගත කරන්නේ සංවිධාන ප්‍රතිවිරෝධ කරන්නේ සහ සංවිධාන සංස්කෘතිය කියන ඒවා සංවිධාන අභියෝග. ඒකට අපිට අහන්න පුළුවන් පාරිසරික අභියෝගයක් මොනවද කියලා කියලා තහන්න පුළුවන් නේද? ඒකක් තියෙනවා ඊගාව ප්‍රශ්න. මෑත කාලීනව කුඩා ව්‍යාපාරවල වර්ධනය සඳහා බලපාන ලද සාධකයක් නොවන්නේ කුඩා ව්‍යාපාරවල වර්ධනය සඳහා ව්‍යවසායකත්වයේ පිටවද පාඨපාලා හේතු වුණා. ප්‍රකෘති තාක්ෂණයේ හේතු වුණා. මූල්‍ය ආයතන ව්‍යාප්තිය ඒකේ තරම්ම අදාළ නැහැ. විරිදහා ස්වාමියා දෙවිනාම රැකියාව නිලධකීම හේතු වුණා. හේතු වුණා. පාරිසරික අභියෝගයක් නොවන්නේ තීව්‍ර වෙනස් වීම ගෝලීයකරණය සම්බන්ධතා විද්‍යත්තේ බැහැදිලි සේවා ලබා ගැනීම කියන එක नीति रीति अनुपनत्व विनस्वीम पारिभोगिक रुचिकत्वान विनस्वीम व्यापार संविधान कल्पनाकरणे आकार विनस्वीम देशपालनिक व्यस्वीम सेवांशे रक्षा अवस्था वेडीम देशपालनिक विनस्वीम अदाल करगन्न बे इकोतेंड अदाल वेन्ने ने प्रवासिताव ප්‍රවාසිතාව ප්‍රවාසිතාවේ අපි කතා කරලා තියන්නේ ප්‍රවාසිතාවේ මොකද්ද ප්‍රවාසිතාවේ කියලා කියන්නේ ප්‍රවාසිතාවේ කියලා කියන්නේ මොකද්ද ඔව් රැකියාව වලට වැඩිපුර නිමාඩු ලබා ගැනීම අලසෝ වෙන රැකියා කිරීම මෙන්න මේ කාරණා තමයි ප්‍රවාසිතාවේ කියලා අපි කතා කරන්නේ ඒතර මේකේ තියෙන ප්‍රවාසිතාවේ යනු වැඩිපුර නිමාඩු ලබා ගැනීම වැඩිපුර අත්කාල කිරීම ඉහළ ඵලදායිතාවයේ उत्तरे
ඊගොඩ විද්‍යාත්මක කළමනාකරණය පෙර යුගයේ ඇතුළත් කාල වකවාන වන්නේ දැන් ඔයාලා අනිවාර්යයෙන්ම සංවිධාන චර්යාවේ විකාශනයේ සම්බන්ධයෙන් අනිවාර්යයෙන් අවධානය යොමු කරන්න ඕනේ මොකද ඒකෙන් පංකුවේ චාට් එකේ නේද එතකොට ඒ යුගයන් වලින් අනිවාර්ය ප්‍රශ්න හතරක් පහක් අහනවා මයි විද්‍යාත්මක කළමනාකරණය පෙර යුගයේ ඇතුළත් කාල වකවාන වන්නේ 1800යි 1880යි හරියටම උත්තරේ තමයි 1800යි 1880යි දැන් ලංකාව ගන්නකොට නූතන යුගය දක්වා ඇවිල්ලා දැන් ලංකාවට 75 වෙනි දහස් සමරන්ඩ යන්නේ අවුරුදු 75ක් ගිහිල්ලා තාම අපි සංවර්ධනයේ වෙමින් පවතින රටක දැන් ඌන සංවර්ධිත මට්ටමේ යා පල්ලෙහාට ටික ටික ඒ සංවර්ධිත මට්ටමේ තර 6ට 7ට තිබ්බ ආර්ථික වර්ධනයේ දැන් 3.5 2.5 වලගේ පල්ලෙහාට පල්ලෙහාට බැහැපු රටක් වඩ පත් වෙලා තියෙන අවුරුදු 75ක් තුල අපි ගොඩ ගියාද කියන ප්‍රශ්නේ එනවා මේ පෙබරවාරි 4 වෙනිදාට නේද මේ පෙබරවාරි 4 වෙනිදාට අවුරුදු 75 සම්පූර්ණයි බුද්ධගෙන් අපේ රට නිදහස් වෙලා එතකොට තව ටිකක් කල් ලැබිස් බුද්ධගේ කාලේ ඉන්න කෙනෙක් හොයා ගන්නවත් බැරි තරම් වෙන්නේ අපේ රටේ බුද්ධගේ කාලේ ඉන්න කීප දෙනෙක් ඉන්නවනේ බුද්ධගේ කාලේ ඉන්න කීප දෙනෙක් ඉන්නවා පාර්ලිමේන්තුවේ තමයි වැඩිමෝ ඉන්නේ අනිත් ඉලී ඉන්න ටිකක් අඩුයි නේද අවුරුදු 75ට වඩා වැඩියද මේ සමාජෙ ටිකක් අඩු නිසා මම මේ මතක් උනේ 75 වෙනි දා සමරන්න එකක් ජයගන්න ගන්නවා සමරන්න දැන් ලෑස් නේද සම්ප්‍රදායික යුගයේ දක්නට ලැබුණු සමාජ තත්ත්වය මොකද කුෂිකර්මාන්තයේද කාර්මිකද පස්පාර්මිකද කාර්මිකතාව කුෂිකාර්මිකද කාර්මික කාර්මික වර්තමාන යුගයේ මානව ස්වභාවය ගත්තට පස්සේ ආර්ථික නිසා මානව සම්බන්ධතා නිසා සමාජීය නිසා දැන් සංකීර්ණ නිසා වර්තමාන යුගයේ ඉන්නේ සංකීර්ණ නිසා සංවිධාන චර්යාවේ විකාශනය තුළ සිදු වූ ප්‍රධාන යුග ඔක්කොම කියද යුග හතරයි නේද යුග හතරයි හෙන්රි ප්‍රයෝඩ් විසින් කළමනාකරණ යුගයේ සමස්ත කාර්යයන් කීයකට බෙදා දක්වනවා කාර්යයන් පහකට බෙදා දෙන්න. ආරයන් පහකට බෙදා දෙන්න. හෙන්රි ෆයෝඩ් විසින් හඳුන්වා දෙන ලද විශ්වීය කළමනාකරණ මූලධර්ම කීයද? 14යි. විශ්වීය කළමනාකරණ මූලධර්ම 14යි. හෝතෝන් පර්යේෂණය සිදු කරන ලද්දේ කුමන වර්ෂයේදීද? අයිටන් මායෝ කුමුලි තොයිලා යෙදවල් කරේ නේද? කණ්ඩායම් කිහිපයක් තිබුණා 1924 යටින් අහලා තියෙනවා හෝතෝන් පර්යේෂණය සිදු කරන ලද්දේ කවුද කියලා කවුද එල්ටන් මායෝ එල්ටන් මායෝ මානසික සම්බන්ධතා පිළිබඳව තමයි එල්ටන් මායෝ කතා කරේ විද්‍යාත්මක කළමනාකරණය සම්බන්ධයෙන් කතා කරේ ඩබ්ලිව් ටේල කතා කරා එයා ආර්ථික විෂය ගැන කතා කරා මෙයා සමාජ විද්‍යාව ගැන කතා කරා පුද්ගල චර්යාව තුළ හඳුනන යොගන්නා පුද්ගල ගුණාංගයක් වන්නේ වයස හඳුනා ගන්නවා විවාහාගත බව හඳුනා ගන්නවා ලිංග භේදය හඳුනා ගන්නවා ආදායම් පුද්ගල චර්යාව තුළ හඳුනා ගන්න යන්නේ නැහැ පුද්ගලයෙකුගේ මනෝලිංගික වර්ධන කාල පරිච්ඡේදයේ මූලික අවදි කීයක් තියෙනවද? පහක් තියෙනවා. කවුද ඒක ඉදිරිපත් කරේ? කවුද මනෝවිද්‍යාවේ පියාගෙන සලකන්නේ? කවුද? මම නම් නෙවෙයි නේද? සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් නේද මේක? සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මනෝවිද්‍යාවේ පියාගෙන සලකන්නේ නැහැ සමහරවිට අද ඉන්නත් ඒත් එක්කම තම ආලිංගන ඒ සඳහා දායක විචා ඉන්නවා ඉක්මන් පොයින්ට් එකේ හරි ඉතින් අපි ඊළඟ සිග්මන්ඩ් පොයින්ට් එකේ කාලවකවානුවක් මහා ගැන අපි කතා කරන මුඛ්‍ය අවධියේ
Samani karunu, parisilika karunu, awastika karunu, artika karunu. Metana pausatya sama balapana labana pradana sadakayak nuwanne kiyala kiyana eka thamai meke wedagath wenna ona prashne. Ethekota thamai artika karunu kiyana eka ganna ona samani karunu balapanawa, parisilika karunu balapanawa, awastika karunu balapanawa. Arti kekarung kiri nika tawai terenge ganda ini meke pasti beras kenyang pausat ke sana balapana kedalam saat kek mohon neki lenggo ni kardi dahi kardi hari tiga water putjele putura haduma agat heki muli ke pausat ke gati laksana kan iatil gati laksana dasiak ne kardi siki mi waktu ya menede. Ini lagi yang kamu dasar kena katakan ini dasar tiga. Hari atau ilmu niayan sambandin hukuman itu yang berada di niayan jangan kira. Hari atau kita sih ini niayan kurang tiga. Sanjalan esanda balapan sahaja kuat ni. Sanjalan kaya jadi kesa wasta balapan ini arumun kini ker. Arumun apa? Yang perlawan ini balapan kamu mekya kita api arumun kini ker. Tetapi jinti. Perbawaan mana paling ni? Bukan. Ikhlasnya ya, cuma itu pamana padanan ini pelbagai pelbagai tiada ni. Perbaa mandala pale. Kalau efek kita tapi katakan ash pale itu tapi katakan karma 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 apa tu pun. Tuh ikhlas sahaja dia dia balada samaste ya honda itu kita bisa lakukan. Hari raya. Asalnya bani negara kami itu orang orang lassana dekat zaman hari ni lassana itu orang apa yang kita hidalah. Okey honda itu kita asalnya dengan pasi zaman teri ini. Entahnya memang dia zaman honda. Negeri, bahu orang itu orang ini tentangai, oh, negeri. Atau sendiri pun kita malah sendiri negara mata kuning. Sanjalan kiawan ini adalah tuan. Arab itu koraga ini mau samudana ini mau arta kata. Koraga ini mau samudana ini mau arta kata ni adalah tuan. Itu Arab itu kini kan sanjalan kiawan ini adalah tuan ini. All court sah, ugi anggam kian hendaknya orang itu agen agen kiat tiada. Hayat tiba, ejen, itulah nuan lek mak dikelam. Arti agen agen tiba, samaji agen agen tiba, agen agen tiba, goli agen agen kileka tiada. Goli agen agen kileka. संविधान चार्या विशेष से अनु रक्षिया आश्रित हमला करते हैं कि नॉन आकल्पित मार रक्षिया तृतीय रक्षिया मध्य तीन में संविधान ने दिखाया कोई भी अभी पैर नहीं किए नहीं के साफ एक सौ अभी घर में अभी पैर नहीं किए नहीं के संविधान चार्या विशेष से अनु रक्षिया आश्रित हमला करते हैं कि नॉन आकल्प अभी पैर ने संबंध न्याय वन ने कुमार को गतिलक्षण न्याय नायक अत्य संबंधी अवस्थान कुल न्याय नायक अत्य संबंधी कार्यात्मक न्याय नायक अत्य संबंधी आवश्यकता न्याय एक है इल्ला मैस्ट्रोगे अभी पैर ने संबंध न्याय एक सा वाई न्याय दीपात के मलाद देखा हुआ है डागलस मैकग्रेगर इतना पेड्रिक हर्सबर्ग इतना बोलता अपेक्षा न्याय विक्टर रूम नेत अपेक्षा न्याय तो ला हम लोग कहते हैं कि नॉन विचार ले आते हैं अलग मोटे में प्रतिपले थी कुना अपेक्षा थी बा उपकरण या क्यों थी बा निगमन ये किए नहीं कहीं क्या दाल देते हैं तुमने ने होते नाय के उस सब गुनाह गया न आपका विश्वास है निवेदित देखभाल करती हूँ मैं नमस्ते लीबा
හොඳ නායකයෙක් සතු ගුණාංගගත්තු ආත්ම විශ්වාසය වැදගත්, නිවැරදි දැක්මක් පැතිරෙන වැදගත්, නම්‍යශීලී බවක් වැදගත්, ආත්ම පරිපූර්ණ බවක් යම් මට්ටමකට වැදගත්කමක් තියෙන නමුත් මෙතනදී ඒ කියන්නේ තමාට ගියයි උපරිමයා බවට පත් වීම කියන්නේ ආත්ම පරිපූර්ණ බව කියන්නේ. එතකොට අනිත්‍ය වල සාපේක්ෂව ගුණාංගයක් විදිහට ඒක හඳුනා ගන්න නැහැ. හරි නැත්තම් ඒකත් නායකයෙකුට හොඳයි ගමන්ඩ වෙන්න පුළුවන් උපරිමයා බවට පත් වෙන එක. නමුත් මෙතනදී එන ආත්ම පරිපූර්ණ බව තමයි සලකා බලන්න වෙන්නේ. අන්තර් පුද්ගල බලය ලැබෙන මූලාශ්‍රයක් නොවන්නේ කුමක්ද? ප්‍රවීණතා බලය හම්බ වෙනවා. ප්‍රතිලාභමය බලය හම්බ වෙනවා. කැමැත්ත පිළිබඳ බලයක් ගන්න පුළුවන්. තීරණ ගැනීමේ බලය තමයි අන්තර් පුද්ගල බලය ලැබෙන මූලාශ්‍රයක් නොවන්නේ. අන්තර් පුද්ගල බලය ලැබෙන මූලාශ්‍රයක් නොවන්නේ තීරණ ගැනීමේ බලය. ඊගාවෙක සංවිධානවල බලය ලබා ගැනීම සඳහා භාවිතා කරන ලබන පෞද්ගලික උපකරණයක් උපක්‍රමයක් මොනවාද? සංවිධානවල බලය ලබා ගැනීම සඳහා භාවිතා කරන ලබන පෞද්ගලික දේශපාලනික උපක්‍රමයක් මොනවාද? සංවිධානවල බලය ලබා ගැනීම සඳහා භාවිතා කරන ලබන දේශපාලනික උපක්‍රමයක් මොනවාද? බෙදා පාලනය කිරීම උපක්‍රමයක් වැදගත් වරක ප්‍රයෝජනට ගැනීම උපක්‍රමයක් බලවත් අය සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම උපක්‍රමයක් ඒ වගේම විදේශ සම්බන්ධතා තරඟ ගැනීම කියන එක උපක්‍රමයක් විදිහට මෙතනදී හඳුනා ගන්න. ඒකත් කරන එක උපක්‍රමයක් වෙන්න පුළුවන්. නමුත් මෙතනදී අපි ඒක සලකා බැලීමක් කරනවා. දැන් ඔයාලට තේරෙනවද සමහර ඒවාට අහල දෙන උත්තර ළඟම එන උත්තර තියෙන්නේ අපි නේ? උදනායකයේ ගුණාංගයක් කියන එකත් පුළුවන් හරිම හරියටම තේරුම් ගත්තේ නැත්නම් උත්තරේ මොකද්ද කියලා දෙන මොකද ඒ හතරම එක වගේ පේන්නේ. මේක විදේශ සම්බන්ධතා තරඟ ගැනීම කියන එකත් උපක්‍රමයක් නේද? සංවිධානවල බලය ලබා ගැනීම සඳහා භාවිතා කරන උපක්‍රමයක්. නමුත් ඒක දේශපාලනික උපක්‍රමයක් විදිහට මෙතනදී අපි සලකා බැලීමක් කරන්න ඇයිද අපි ඉගෙනගත්ත කරුණුත් එක්ක බලනකොට ඒක අදාළ වෙන්නේ නැහැ. ගැටුම් ක්‍රියාවලිය තුළ කොන්දේසි යටතේ හඳුනාගත හැකි වන්නේ කොන්දේසි යටතේ අපි හඳුනා ගන්නවද? තරඟ කිරීම තියෙනවා, මගහැරීම තියෙනවා, පුද්ගල විචල්යන් ලැබුම් ගැනීම. ගැටුම් ක්‍රියාවලිය තුළ කොන්දේසි යටතේ හඳුනාගන්නේ ඔය තරඟ කිරීම, මගහැරීම සහ ලැබුම් ගැනීම කියලා කියන්නේ අපි ගැටුම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් හඳුනාගන්නේ වන්නේ. ඒකෝ එහෙනම් මෙතනදී කොන්දේසි යටතේ හඳුනාගත හැකි වන්නේ පුද්ගල විචල්යන්. පුද්ගල විචල්යන් ගැටුම් විසඳීමේ ශිල්ප ක්‍රමයක් නොවන්නේ කුමක්ද කියලා මගහැරීම. මගහැරීම ශිල්ප ක්‍රමයක්. සම්මුතියට පැමිණීම හොඳයි. නිදු බවක් හොඳයි. තෙවන පාර්ශ්වයක් සමග සම්බන්ධ කරගෙන. ගැටුම් විසඳීමේ ශිල්ප ක්‍රමයක් එතකොට මේකේ ගත්තොත් නම් ගැටුම් විසඳීමේ ශිල්ප ක්‍රමයක් නොවන්නේ කොහොමද? මේ ප්‍රශ්නේ ගැටුම් විසඳීමේ ශිල්ප ක්‍රමයක් වන්නේ මොකක්ද කියලා තමයි අහන්න ඕනේ. දැන් තෙවන පාර්ශ්වයක් සමඟ සම්බන්ධ කර ගැනීමත් විසඳීමක්. සම්මුතියට පැමිණීමත් විසඳීමක්. මුදු බව කියන එකත් විසඳීමට අදාළ කාරණාවක්. ඒතකොට මේක ඕනනම් ප්‍රශ්නේ වැරදුනේ. ගැටුම් විසඳීමේ ශිල්ප ක්‍රමයක් වන්නේ කුමක්ද කියලා අහලා එතකොට පැහැදිලිවම මගහැරීම එහෙමනම් තෙවන පාර්ශ්වයක් සමඟ සම්බන්ධ කර ගැනීම ඒ සම්මුතියට පැමිණීමේ ඔක්කොම හරි උත්තර. හරි. එතකොට මේකේ උත්තර ගැව්වනම් ගැටුම් විසඳීමේ ශිල්ප ක්‍රමයක් නොවන්නේ කුමක්ද කියලා ගත්තොත් මගහැරීම තෙවන පාර්ශ්වයක් සම්බන්ධ කරන සම්මුතියට පැමිණීම මුදු බව කියන එක තමයි අපිට දාන්න වෙන්නේ. ගැටුම් විසඳීමේ ශිල්ප ක්‍රමයක් නොවන්නේ මුදු බව කියන එක තමයි ගන්න වෙන්නේ. මොකද මගහැරීම කියන එකත් ශිල්ප ක්‍රමයක් යටතේ දාන්න පුළුවන්. තෙවන පාර්ශ්වයක් සමඟ සම්බන්ධ කර ගැනීමක් දාන්න පුළුවන්. සම්මුතියට පැමිණීමක් දාන්න පුළුවන්. ආසන්න වශයෙන් මුදු බව කියන එක පැත්තකින් කියන්න වෙනවා. තාප්පුව කාර්යාල සේවක පනතට අනුව තාප්පුව කාර්යාලයේ සේවයේ යෙදවිය හැකි අවම වයස අවුරුදු කීයද? අවුරුදු 14යි. ඒකට 14ට වඩා වැඩි නම් අවුරුදු 15 16 වුණත් රැකියාවක් විදියට සාප්පුවා කාර්යාලවල සේවකයන් යොදවන්න පුළුවන්.
අමල්ගේ මූලික වැඩම රුපියල් 20000ක් නම් සේවක අර්ථසාධක කර්මයන් සඳහා අමල් දායක වීසි ප්‍රමාණය. දැන් 20000යි නම් අපි දන්නවා අමල් දායක 20000ට 100ට 8ක්. එතකොට මේක සංවිධානයේ කියලා වුණා 20000ට 100ට 12ක්. එතකොට විභාගේ දාන විතර සම්පූර්ණ සේවක අර්ථසාධක කර්මයන් දායක ප්‍රමාණය කීයද කියලා. එහෙනම් මම ඕක ගන්නවා. මේ දෙකේම එකතුව ගන්න. විභාගයට අනුකූලව කිදිමම් මේක නේ. මේ දෙකේම එකතුව ගන්න. දැන් මේකට 108යි කියලා කියන්නේ 1600යි. මේක නම් 2400. එහෙනම් සේම පංසලන අනුකූලයන් ප්‍රමාණය කියලා. කියන් 4000. 4000. ඕක ගෙවන්නේ කොහොමද? සේවකයන් වැඩිකම් මේ 1600 අඩු කරලා ආයතනයේ 2400 දාලා ආයතනයේ තමයි මේ 4000 නමුත් කොහෙද බැලීමක් කරලා තිබුණේ නැහැ. ශ්‍රී ලංකාව නේද ඒක අරගෙන. එතකොට අමල්ගේ වැඩක 20000යි නම උත්තරේ කී දෙනා 1600යි. සේවා නුත්ත බාරහත්වක් පාත නිවැරදිව දැක්වෙන්නේ 1980 46 ගන්න එක තමයි සේවා නුත්ත බාර ආරම්භදල. තුනිල් වසර 8ක සේවා කාලයක පසු රැකියාවේ විශ්‍රාම ඔහුට අදාළ අක්ෂණයේ අවසන් මාසයේ වැටුප් ප්‍රවේශ රුපියල් 42000ක් ලැබුණේ නම් කුණිල්ට හිමිවන පාරිතෝෂික දීමනාව කොපමණද? දැන් සමානාර්ථ කියන්න පුළුවන් මෙම ආයතනයේ සේවකයෝ 14 දෙනෙක් රැකියාවේ නිරත වුණා කියලා. එහෙම වුණා නම් මොකද වෙන්නේ? කුණිල්ට පාරිතෝෂිකයක් හම්බ වෙනවද? හම්බ වෙන්නේ නැහැ. ඇයි ඒ? අවම සේවකයෝ 15ක්වත් ඉන්න ඕනේ රැකියාව කරන ආයතනේ මේ පාරිතෝෂික හම්බ වෙන්න නම් එහෙම නැත්නම් එයාට හම්බ වෙන්නේ නැහැ. හරි. එතකොට එහෙනම් මෙතන පාරිතෝෂිකය අපි ගන්නෙ කොහොමද? අවසන් රැටුපෙන් භාගයක් වැඩ කරපු අවුරුදු ගාණෙන් ගුණ කරලා ගන්න. හරිනේ? අවසන් රැටුපෙන් භාගයක් වැඩ කරපු වර්ෂ ගාණෙන් ගුණ කරලා ගන්න. දැන් මේකේ වැඩ කරපු වර්ෂ ගාණේ කීයද? 8යි. අවසන් වැටුප 42000 කියන්නේ ඒකෙන් භාගයක් තියෙන කියන්නේ 21000. 21000 ව 8ක් කියලා කියන්නේ 68000. 68000. පැහැදිලිනේ අන්තිම වැටුපේ. බැරි වෙලාවත් දෛනික වැටුප ලබන කෙනෙක් නම් දින 15ක නේද? ඊට පස්සේ කෑලි වලට ගන්නවා නම් සාමාන්‍ය අරගෙන අන්තිම මාස තුනේ කෑලි සාමාන්‍ය අරගෙන ඒකෙන් භාගයක් විදියට තමයි කන්වර්ට් කරලා ගන්න. හරි? මතක තියාගන්න පාරිතෝෂික හම්බෙන්න ඕනේ ලබා ගැනීම තියෙන ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. එකක් වසර පහකට වඩා වැඩි වීම රස්සාව කරලා තියෙන්න ඕනේ. අනිත් එක තමයි වැඩ කරන ආයතනයේ සේවකයෝ 15කට වඩා ඉන්න ඕනේ. හරි 15කට වඩා ඉන්න ඕනේ. ඔය කාරණා. එතකොට එහෙනම් බලන්නකෝ ඊගායක ප්‍රසූති කාලා රාජ්‍යය තමයි දින කියන්නේ මොනවා නම් කියන්නේ. හරිද? ඊගාර බලන්න තියෙන්නේ 1939 අංක 32 දැන් ප්‍රසූතිකාගාර ආඥා පනතර අනුව කාන්තාවකට පළමු දරු ප්‍රසූතිය සඳහා වැටු සහිතව හිමිවන නිවාඩු ගන්න. පළමු දරු ප්‍රසූතිය කියද දින 84යි. දෙවන දරු ප්‍රසූතිය දින 84යි. තුන්වෙනි එකට 42යි. තුන්වෙනි එක නම් මම අර කියන්නේ 7 8 9 10 වෙනවා කොච්චර හම්බුණා 42යි තමයි. කාර්මික ආරවුල් පනත නිවැරදිව දැක්වෙන්නේ කාර්මික ආරවුල් පනත 1950 අංක 43
Jangan kalian sangkal ke itu lah, karena ini mana nahe ki sangkal pe. Sei dibuna, sei so dibuna, sit suke dibuna, sei di ki kira ini kat mana? Ne. Sit suke dibuna ter, sei di ki kira kat ne. Sei so dibuna, sei so dibuna, sit suke dibuna, sei di ki kat ne. Hari, right. Itu orang mama oya katakan bu, pertanyaan hata lagi paper kat tamai, oya dah hamil. Terus mama dan orang kata ngeri, orang ada apa aja? Terima. Ada angsa ganda. Apaan itu masih kegalan? Ayah ada yang begini lagi. Apaan itu masih dia memang dia oke dia na, oke bukan ada apa enak na. Kuni lawu tu dia pada kerajaan. Kuni lawu tu atas pada kerajaan. Ada ya lagi awasan metode dia itu awasan metode upaya lah hati istirahat, upaya di bagi di apa pelajaran kita itu na awasan metode bagi aja, awasan metode bagi aja, making bagi aja yang kita siap dah guna berangkat, wasara kan ini, wasara dia, mereka kan di maya itu ada, itu kan kita make itu perkuatan ikhlas ter Real paper ini kan ahal dino. Real paper ini anuvarian mah, sifat yang dini sambandin lakunu mahalaga prasnya dino. Itu kota, itu ru prasnya paha, lakunu pahaya prasnya dini sama ya. Tapi paper ini ada dini mah, paling prasnya kira kira ni, ikar, guna. Atas paha, hari hari prasi kita kaya nih prasa paha, itu kan bilang hello prasi paha paha yang berubah, itu kan kita lakukan misiwa, jadi prasi kita kaya nih, intinya tuh nih prasi ke aduh paha dong orang yang melakukan paha dia mah, apa manusia sempat karena keruhan ini, mesra harus menikmati piaman dan segala hal, lakukan paha dia, waktu melakukan ini. Tekap datang tema, muter manusia pada kerana kerja kahani banyak kira prasnya. Diploma dari, kisah anugerah yang dana datang itu karena apa kira salahkan orang. Eni sa, bahu awu boleh, eh prasnya anugerah yang dana orang baik. Hari ini, eka bodoh prasnya kuna anugerah yang dana orang itu utamai. Muter manusia pada kerana kerja kahani banyak kira katusin nadega. Kualanya yang awu tema, muter manusia pada kerana kerja kahani banyak. Kumat kira awu komedian dulu. Itu perlu alir, manusia patra menakarinya anu, biarpar sambidan itu awasnya karena dasar, nikunatawa yang parpun, servanya na, persenya kerja ni mana ni? Ini terakhirnya, om ayat itu tu bandwa ageni mana? Biku kali ni orang bandwa tapa ageni, tahu di upaya mana? Serva apa klaba ageni, semesta kerja vali, tamai manusia patra menakarinya kerja ni, oke mudah wacan dahala bawa kita mana perlu, hari, arlo gak, tu tukar ikan ni, itu perlu. Nukar mahu sempat kalangan kerja, perdana kahari antik mahu kahari juga. Maka ada perkiaan nirmana, petirmana, perkiaan visualisasi, perkiaan kesunpernya, karsenya. Ini pasti tora gani mana, ini pasti badwa gani mana, mustapane, ini pasti sembilan kalangan kerja, umur, umur berapa,
mungkin ini kalapana karne, ini kalapana karne, itu sahaja ini pasti aplikatornya susah sih sa, juga kirim sambat ini, dewa daya kecuali yang kirim ada usaha kerja kirim ini pasti, kami ke sambat ta, ada video yang kata karena jahat kantor mana sempat kalapana karna biologi yang menerima, ini kita kalapana karne, acara dharma sambat ini kirim, upah kirim mana sempat kalapana karne, mewat Sutra mana sempat terapkan lagi hari baru yang kita lakukan. Wah, dari bisnisnya malam hari kita lakukan karena tiga kami ke sambat ada kau karena tiga ini aduh karena dahaya petlian kan dahaya petlian yang mau tuan yang akan paham di hari ini ambil nuwa itu jadi luak nih. Nah, midde kita apa inne? Midde kita apa? Ewa ay inne? Midde kita apa juga inne? Namun, mikir di mama kian ni, nuutan manusia sempat terapkan ke hari-hari ini. Kalau ya, midde ke tiap hari ini matang terlalu liar. Kalau midde ke tiap hari ini, pada ibahnya Bine sambandin katakan kepada ratu untuk ini dia mulai dari dukungan ini kalau makan ini dukungan ini lagi kalau makan ini sudah berikan begini kita paham sih kerana rumah ini pasti apa kita sama bantu agen ini sambandin katakan pasti pasti melihatnya sambandin eva lima pariwara kali kocer ini eva lagi semua prasyarat ini dia hanya ini eva kali paper ke media ke alat itu itu pada mungkin manusia pada kalau makan ini Manusia sempat karena kemudian kali kali yang sambandi, ekani wara ini dari negeri India, poli, hari, dan mulai karena karena ini dari negeri India, nah hari. Kaum siri ini ke lakukan kita dengan apa yang kita lakukan, kaum siri ini ke lakukan kita wara dengan ada ini, dan ini, kita out kira ada, natal dawas ini, kita result out kira, hari, kaum siri ini ke result, kita out kira, kita sambil lagi ini, kita dari ke bangkitan ini gaduh. Ini pasti yang orang beri dua, jadi mereka di handa, dan pokoknya mereka pun dikawal terima. Pada council ini ke visa, sampai ke sana ini mereka lagi yang meeting ke final ini dan yang mana alat ini, mama dia yang final ini ya. Meeting ke visa, sampai ke sana, itu meeting ke tawa makeup test kita tiga orang meeting setega, meeting setega makeup test kita tiga orang meeting kita mama, out terang meeting ini, ya, hari mama dia final ini ya. Meeting ke visa, sampai ke sana, baru ini ada makeup test kita tiga orang, makeup test kita tiga orang. Isi ke makeup test kita dino, ini mau dengan dari di result outcome. Hari, hari. Kalau tuin counseling kita register ini main number ini, kalau masih di dalam, bingu ay hatai, kai, tapi hatte hatai, hatte dekai, hatte dekai. Nah registration pernah nggak di? WhatsApp message kita kan application kita ini kita lalu diwan. Bingu ay hatai, kai, tapi hatte hatai, hatte dekai, hatte dekai. Sir, oh. Sir, ada me parshothita gewime me 15ට වඩා අඩු වුණොත්ද සර් මේ මේ padien දෙකෙන් පංකුවක් ගන්නෙ 15ට වඩා අඩු වුණොත් පාරිතෝෂික හම්බ වෙන්නේ නැහැ යාළුවා. ඔය ඇයි? සර් මේ padien මේ දෙකෙන් පංකුවත් ගන්න එතකොට මේ පාරිශෝතිත මේ වුණොත් නම් සර් මේ පඩිය 15 බෙදලා නේ අපි ගණන් හදන්නේ. ඔව්. ඒතර 15ට වඩා අඩු වුණොත්ද සර් මේ පංගුවෙන් දෙකෙන් පංගුවක් ගන්න? නෑ නෑ නෑ. එහෙම එකක් නෑ. දෙකෙන් පංගුවක් ගන්න එක රූල් එක. පාරිතෝෂික නිත්‍ය තමයි. එයා අන්තිම දස්ස නැතිනම් බාහිර ඉතිරියෙන් තමයි පාරිතෝෂිකය කියන්නේ. ඒක නා අවුරුදු 5කට දැක්කේ ඒක අදාළුන්නේ නෑ. නමුත් පාරිතෝෂික ගෙවන්නේ වෙන්නේ අවුරුදු 5ට වඩා වැඩි වැඩිම විතරයි. අවුරුදු 4කට किसी वो देखने में उन्होंने पार्टोसी किया बने पार्टोसी किया जाने आयतनी आतिम किया बने
Tama sali jiwo kuna tiya ri deven da yawan na puluwan na kiran na prashe yakna wala jiwan na deven da tuwa ri jiwa gan da ruwa kaata hari mana mesi jika jan bang admission ni karan din na yin prashe yakna e kala admission ni karan exam kan diyan na be eki kuni e mudal jika jiwan na hari deven da ri jiwa gan na beri kaun na ri jiwan mana kiyan na e chara ka kan na ai kaun sili ka kan register na wala hai si jiwan na wunde e ai chara ka kan wakil na HR ke ratio lah ini kita message ke dalam deh ya index number yang katet itu baru ada counseling ini kan number yang katet boleh IC ke orang loh unne, hari IC ke orang loh unne, hari agan itu then itu kota orang itu ini bulu am proses keep ya kok mama katakan loh, hari eh jual katakan loh ini bulu am proses keep ya kok katakan loh itu orang pasnya orang itu ada alo utar api kami itu guru guru kami orang ini kan pengajar juga katakan itu umi itu orang utar manusia sempat karena kami karya barang kami itu kira apa yang kita orang itu utar yang kita pulua itu gendut waktunya orang ini orang dia pulua make mama orang itu asal masing apa case study katih no apa pertanyaan katih no tapi hanya sih ya jauh asal itu kan yang kado kalau lebih itu juga jangan nol ini meeting kali ya bu budget itu hari ini malah lah visit ke dalam tuh anti payment ke sini kado kalau mata kerjaan itu punya मैं बोल रहा हूँ वाला केस स्टडी क्या ना आपको हिंदा हम एक खता कराने ने आपको दिन दिन माना तुमने केस स्टडी का संबंध एक खता कराने के लिए हम एक आसान ना आप उसका गणना मैं बोल रहा हूँ हरित निष्पादन ना मी हरी मैं क्या आडू पार्टी का चिकन खता करने नहीं आया हरी अगर उधर � හරිත නිෂ්පාදන නමින් අමරවීර මහතා 2015 වර්ෂයේ සිංහරාජ ප්‍රදේශයේ ආරම්භ කරන ලද ගෘහභාණ්ඩ මේ විභාගයට ආපු පේපර් එකක්. ඒ ආසන්නෙන් ආපු පේපර් එකක්. ආරම්භ කරන ලද ගෘහභාණ්ඩ නිෂ්පාදනය කර අලෙවි කිරීමේ ව්‍යාපාරය ආරම්භයේදී සේවකයන් 10 දෙනෙක්ගෙන් සමන්විත විය. හරි 10 දෙනෙක් සිටියා. ක්‍රමයෙන් සේවකයන් ප්‍රමාණය වැඩි කර ගනිමින් ලීබඩු නිෂ්පාදන ප්‍රමාණය වැඩි කර ගන්නා ලදී. සේවකයන් 60ක් පමණ රැකියාවේ නියලී සිටින අවස්ථාවේ සිට සේවකයන්ගේ වැටුප් ගැනීම නිවාඩු ලබා දීම අලෙවි කටයුතු සම්පූර්ණ කිරීම ආදී සියලුම කටයුතු අමරවීර මහතාගේ දුවවන් භාග්‍යා විසින් දැන් මම කියන්නේ ඔයාලා මේ සිද්ධිය පියවගන්නකොටම ලියා ගන්න ඕනේ දේවල් නේද දැන් මම මේ වරන්දුකෝ මේ කින්නෝන් සේවකයෝ කියක් කින්නෝ දැනට 60ක් තියෙනවා දැන් භාග්‍යා තමයි කරන්නේ මොනවද පඳවා ගැනීම एक अन्य बात लागे नहीं, बैठोगे जेवी, निवाड़ लगादी, फिर मैं उपकरण उठाऊंगे कराने, बाग दिया लूं जाने कराने, अमरवीर मात का भी पुता, अलविदा कटोरे से उसमें कराने तैयार हैं, हर इतने निष्पादन सुधा राज्य अनुमत लगाने, लेबी मट पटान गेनी मत समग्र, स्थापा स्थापित क्रीम मट अमरवीर माता तीन ने ජාල හා වස්තුමු ප්‍රදේශවල තම සාකා ආරම්භ කරගනි. ජාල කියලා කියන්නේ කැලෑව නේද? ඒතර යාල කියනවලු වස්තුමු කියනවා. මේ අද සාකා. ප්‍රදේශවල තම සාකා ආරම්භ කරගනි. මේ සමග මෙම සාකා සඳහා සේවකයන් බඳවා ගැනීමට අවශ්‍ය වූ අතර වෙන සේවකයන් බඳවා ගැනීමේ කාර්යයේ භාග්‍යයට පැවරු අතර භාග්‍යා තම පෙම්වතාවන හසාන්ට එම කාර්ය පවරන ලදී. එෙහිදී හසාන් තම මිතුරන් හා ඥාතීන්ට මූලිකත්වය ලබා දෙමින් බඳවා ගැනීම සිදු කළ අතර දක්ෂතා සොයා බැලීමක් හෝ බඳවා ගැනීම පටිකාටියෙන් නිසි ලෙස ක්‍රියාත්මක නොකරන ලදී. දැන් එතකොට භාග්‍යාගේ පෙම්වතා හසාන්. දැන් හසාන් තමයි මේ සාකාවල බඳවා ගැනීම ඔක්කොම කරන්නේ. එතකොට දැන් මේක පැහැදිලිව කියනවා හසාන් ඥාතිත්වයට සාහිත්‍යවත් කොට තමයි බඳවා ගන්න. ඒකෝ දැන් ඔයාලගේ අඩුපාඩු ලියන්න තියෙන.
කළමනාකරුවන් උපදෙස් දෙන්න යන්නේ නේද? ඒතකොට කළමනාකරුවන් උපදෙස් දීමට ඔවුන් සුදුසු නෑ. ඔවුන් සේවකයෙක් නෙවෙයි. එයා කවුද අමරවීරගේ හිතවතුන්. ඒතකොට හිතවතුන් මෙහෙම දේවල් කරන්න බෑ ආයතනයක්. මේ ඒතකොට සේවක අතුත්‍ය කියන එක නිරන්තරයෙන් වැඩි වෙනවා. ඒතකොට මෙන්න මේවා පැහැදිලිව ලියන්න පුළුවන්. හදිස්සියම රට පුරා ව්‍යාප්ත වූ කොරෝනා වසංගතයේ හේතුවෙන් සියලුම කර්මාන්තශාලා වසා දැමීමට සිදු වූ අතර පසුව සේවකයන්ගෙන් 150ක පමණ රැකියා ස්ථානයේ ගෙන්වාගෙන කටයුතු ආරම්භ කිරීමට අවස්ථාව හිමිවීමත් සමග සෝමපාල හා ගුණපාල හිමිවත් සේවකයන් පමණක් රැකියාව සඳහා කැඳවීමට තීරණය කළ අතර දිගින් දිගටම ඔවුන්ට පමණක් රැකියාව සඳහා පැමිණීමට අවස්ථාව හිමිකර දෙන ලදී. ඒක අසාධාරණයි. එයාට හිතවත් ආයතන රැකියාවට ඉඩ දීලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අනෙක් රැකියා කම්පැනි සේවකයන් දැඩි විරෝධයක් දක්වන ලද නමුත් අමරවීර මහතාද ඒ පිළිබඳව වැඩි සැලකිල්ලක් නොදක්වන ලදී. කර්මාන්තශාලා සියල්ලම ග්‍රාමීය ප්‍රදේශවල පැවති නිසා කොරෝනා ග්‍රාමීය ප්‍රදේශවල කොරෝනා නොමැති බව සඳහන් කරමින් කිසිදු සෞඛ්‍ය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක නොකරන ලදී. ඒ කියන්නේ ග්‍රාමීය ප්‍රදේශවල කොරෝනා නැහැ ඒක ප්‍රශ්නයක් නැහැ කියලා කොරෝනා වසංගතය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කිසිවක් අනුගමනය කරේ නැහැ කියලා තමයි මේ කියන්නේ. සේවකයන් මාස්ක් නොමැති කියන්නේ මාස්ක් එකක්වත් නොමැති නොපැළඳ රැකියාව නිරත වීමක් පවා දක්නට ලැබීය. කෙසේ වෙතත් ආයතනයේ හරිත නිෂ්පාදන ගුණාත්මක භාවය නොමැති බව පවසමින් අලෙවිකල භාණ්ඩ ආපසු ගෙනවි ගෙනවිත් භාරදීම රජයේ ආයතන බෞද්ධිකංශයේ ආයතන ක්‍රියාකර අතර මෙහිදී දැඩි කලබලයට පත් අමරවීර මහතා එසේ විය නොහැක බව ප්‍රකාශ කළද බොහෝ ආයතන තම ඇනුම් ඉවත් කර ගැනීමට කටයුතු කර තිබේ. ඒත් සමග කර්මාන්තශාලා දෙකකින්ම කොරෝනා රෝගයෙන් හමු වීමත් සමග කර්මාන්තශාලා තාවකාලික වසා දැමීමට සිදු විය. ඒතර බලන්නකෝ මේ කියන ප්‍රශ්නේ නේද? එතකොට මම කියන්නේ කොරෝනා ගියපාර ඉස්සෙල්ල බෙන්ච් එකේ පේපර් එක නෙමෙයි කොරෝනාත් එක්ක සම්බන්ධ කරලා තමයි ඉල්ල තියෙන්නේ. එතකොට දැන් ඔයාලා විභාගෙට ලියනකොට දැන් මේක අහලා තියෙන්නේ මෙම සිද්ධියේ අන්තර්ගත මානව සම්පත් ගැටලු. මොනවද මෙම සිද්ධියේ අන්තර්ගත මානව සම්පත් කරනවා කියන්නේ? මේ මානව සම්පත් කරන සේවකයෝ 60කින් පටන් ගත්ත මේ ආයතනයේ මේ වෙනකොට සේවකයෝ 350ක් ඉන්නවා. මේකට මානව සම්පත් කරන ඒකකයක් නැහැ. මානව සම්පත් කර්මාගාරයේ පත් කළා නැහැ. ඒ අදාළ නිලධාරී මණ්ඩලය පත් කළා නැහැ. මේ සියලුම කාර්යයන් කරන්නේ අමරවිද මහතාගේ දුවවන භාග්‍ය වාණිජාන්තයේ විෂයන් තුන ඉගෙනගත් ශිෂ්‍යයා. එතකොට එයාට ප්‍රමාණවත් දැනුම් හැකියාවක් නැහැ. ඒතර එයාට හිතන විදිහට තමයි කටයුතු කරන්නේ. එයාට හිතන අයට වැඩ දෛනිකව දෙනවා, සතියෙන් දෙනවා, මාසෙන් දෙනවා නේද? මෙහෙම කටයුතු කරනවා. ඒ සමග ඇලි පෙම්වතා මේ කටයුතු සම්බන්ධයෙන් සම්බන්ධ කරගෙන තියෙනවා. පෙම්වතාගේ අධ්‍යාපන සුසුකම් ගැන කතා කරලක් නැහැ. නමුත් පෙම්වතාගේ අධ්‍යාපන සුසුකමක් තියෙනවනම් ඒක සඳහන් කරලා තියෙනවා. පෙම්වතා මෙයාට හිතවත් වීම නිසා මෙයාගේ සහය තමයි පෙම්වතා ඉන්නේ. ඒක පෙම්වතා තමයි සාකාවල බඳුනගෙන මේ දේවල් ඔක්කොම කරන්නේ. ඒතකොට ඒක නියමිත ක්‍රියා පරිපාටියක් නෑ. එයාට හිතෙන හිතට ඒවා තමයි එයා බඳුනගෙන තියෙන එක. ඔයා පැහැදිලිව ලියන්නේ. මම ඔයාලට කියන්නේ පිටිය සමහරක් විතර ලියන්න කියලා. තාක්ෂි සමහරක් විතර ලිවල මේක ලකුණු ගහලා ලියන්න බලනවා තමයි. ඒක අඩු වෙන්නේ නෑ. එතකොට ලියන දැන් බලන්න මේ පිටුවකට කිව්වෙ මම දැන් කියන්නේ කියලා නේ. එතකොට පෙම්වතා තමයි ඒ දේවල් කරන්නේ. පෙම්වතාගේ හිතවතුන් ඥාතීන් තමයි මේකට සම්බන්ධ කරගෙන තියෙන්නේ. එතකොට මේකේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන්, එතකොට ගණන් හිලව් සම්බන්ධයෙන්, සේවක සුබ සාධනයේ සම්බන්ධයෙන්, සේවක ආරක්ෂාව සම්බන්ධයෙන්, සේවකෙක් අසනීප වෙලා අනතුරු කරන පස්සේ රෝහලට අරගෙන යන්නේ විතරක් කරන්නේ. සමහර අය සති ගණන් මාස ගණන් හොස්පිටල් එකේ හිටියොත් ඒ ගැන බලන්නේ නැහැ. එතකොට සෞඛ්‍ය පහසුකම් නැහැ, රක්ෂණයක් නැහැ, සුබ සාධනය සඳහා අවශ්‍ය වෙන මඩපිලිවෙලක් නැහැ. සුබ සාධන කටයුත්තක් විදිහට සලකලා ඇඳුමක් ලබා දෙන්න කියපුවොත් ඒකත් වරක්වලා නේද? මේ එකක්වත් මෙයාල කරන්නේ නැහැ. එතකොට ඒ විතරක් නෙවෙයි මෙයා EPF ගෙවන්නෙත් නැහැ, ITF ගෙවන්නෙත් නැහැ. සාමාන්‍ය වල දන්නවා රැකියාවට පළවෙනි දවසේ ඉඳන් සේවක අරසාද කාර්යාල සහ සේවානිති භාරකාර අරමුදල් ගෙවන්න ඕනේ. හරිද? ඒව ගෙවන්න ඕනේ. නමුත් මෙයාලා ඒව ගෙවලා නැහැ. ඒ වගේම ගුණපාල සහ සෝමපාල කියලා දෙන අමරවීර මහත්තයාගේ හිතවත්තු දෙන්නේ එයා මේ ආයතනයට ඇවිල්ලා ඇඟිලි ගහනවා කියන එකත් ලියන්න පුළුවන්. ඒ අය මේ රාජකාරී කටයුතු සඳහා මැදිහත් වෙලා කළමනාකරුවන් උපදෙස් දෙන්න ගිහිල්ලා අවවාද කරනවා නේද? එතකොට අවිධිමත් විදිහට මේක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අවිධිමත් විදිහට ක්‍රියාත්මක වීම නිසා ඒ අය මොකද වෙන්නේ? ඒ අය අතෘප්තියටපත් වෙලා තියෙනවා නේද? ඒ අය අතෘප්තියටපත් වෙලා තියෙනවා. එතකොට මේකේ කරුණු ගොඩක් තියෙනවා.
Rajakari kati dulu samban dulu lah, betul dia latihan, orang itu ada dia nih, itu tuh mewah, asada, hari, hari itu tuh mewah asada nih, jadi tuh mau yang itu, itu tuh me, alatin prasmi kati kilaan nih, me siddhi antar kita manusia pat kalau nggak kena getri, kok itu mau yang itu, me mas siddhi antar kita manusia pat getri, itu tuh getri lu kira kian nih, me kiri nih aduh pada, itu tuh ya ati lu dengar lian deh, nih. Sudu sumano sampat kalamana karuwe kerla subasada ne versi rangkia kuma kerla radup gevin bili bana bili bana kama wede yak sakas kerla kede e amu hemoto ma masika wede bak lamene wede yak kama wede yak sakas kerla o tati karan labaga ndonna ma tati karan labaga ni mi wede bili bana sakas kerla e wage ma uta arak sana rakshane yak lehe sikar labila subasada ne pahasukan tike kuma galabila kede duke ne wede sambande kalamana karna ikiri ma rawa shakana wede bili bana sakas kerla bila Ewa ge mara bahi ni hito tamata reti ala badi ma sidde karan netua kriat mata karan ma ewa ge ma tama abi mati mati nyati hita isi ni wa ge samman tamata ratu ge mata hari ai tel ke tel mata hari mi wak sidde taman nang karan ne taman karan ma min mi mai karan ne kila e kali yan ngaru uda di ba du pa tika genas kela taman nam mei ka karan ne ma munam mei ka karan ne ma munam mei karan ne ma munam mi mai karan ne ma munam mi mai karan ne kila ani ka karan lian. Signal issue ekak nisa sa mukut ma ahenne ne signal hinda oyata apita recording ekak kawada wage denne ko recording ekak ehema mama adama dala dennam ko ne attatama meeta thamath wahinawa ehem prashnayak thiyena Abai dan laban sati mama warata, ya kau ada laban sati mama sakat cakar na karena ada di ini, dan mama katakan ya ada katakan paper ini memang ini kira ini hari deh, itu kota wala sidya di ini kira katakan, bunda mana sidya di ini orangnya prasnya katakan lah, utar lini dia tapau katakan lah, ibarat kan, laban sati mama katakan ini, ibarat itu ini kira ini prasnya, kan tam mandarnya. Mata hitilannya yang pertamanya minta bawa ini kira, ane ini kira hitil prosesnya kita mau, akhirnya mau laban sati kata kerana ini, ini laban sati panitia, takdir kan nih pak, ismi hindu apa mas? Sir, iskismi sir, ekor paper kat dana madu? Laban sati mau paper kat dana madu nanti kita tiri kerana ne, itu laban sati yang paper kat dana itu belum mati mana, saman lada mau yang kita kata kerana. Emang, awalnya kata dia valti kata mana kata, lu kata kira kaya ni, mama ilat kata kata kalla, mempar paper kata, ini kira hitam dia valti kata apa? Kan? Sir, ekor paper kata khadala dhan dok. Ekor yang paper kata khadala dhan, ekor bili benda, gelu kat kira, ini orang tak anik petir, yang buat kira mana? Yang hitam dok, mama kata kalau lu rasanya, yang pramana, koi paper kata asyik mati buat, itu pasi, buat, mama kau mesti paper kata kuar dah kali dah mikir. Mama kata dia nak utar, ni. Mami, ini kali, emak kerana dia, emak ada anak dia, ni. Nampak mangis kerana pasal macam ni, ni.
bisa kisi papi dan anggaran negara itu rumah makin namun oh itu hal ini nah ini baru nilai terkatakan mau ada laba sapi itu kan juga ada katakan kan itu laba sapi apa yang beri kawannya Januari paling ini kan ya tidak sih itu nih kayak mau jadi bat erakan ini depan ini fisikalnya kita lama itu di kampus sulawesi ini di orang ini kami lama kayak mau jadi bat erakan kan mau keluar dari media dia nih hari kayak mau jadi bat kamu wala final exam kontra libo gama wala ge mark with the results out karana puluwa mattama tiyen etoda apita samahara vita juni juli wenna puluwa wala ge communication ekak etoda juni juli unoth tikak eka class wenna oni eke wada piliwara manita passe kiyanna eka amithage konnage paranaayage communication ekak palus wenna ne eka 22 janawari 22 tiyena ekida neda etoda ekata sahabhagi wenna susun pramanaya bench tikama daanna Yaktar pasi luku pramana kinwa counseling ka HR nike ensa BMIC cheke manithana pradhanatama salawa tamai e sadha karagena inne kire dida pradhanama kiyala luku hole ekak thi hole ekatama laksha 10k vithara yanawa thi luku biyedama eka lamai gen yam pramanayak vithara ekathu karala thiyena luku weda thi BMIC cheke pradhana salave oyata communication ekata sahabhagi wela oyage ඒ සහතිකේ ගන්න වැඩපිළිවෙල එක සහතිකේ පාස්පෝට් එක අරගෙන ප්‍රෝක් එක දාලා නේද? ඒ අභිමානයේ වන්දවා ගැනීමට හැකියාව තියෙන නේද? එතනදී ගන්න රිසල්ට් එක හොඳ රිසල්ට් එකක් වෙන්න හොඳට කැප වෙන්න. දැන් මේ දවස්ටිගේ බොහෝ ළමයි කතා කරනවා සර් මෙන්න අපි කොන්නෝකේෂන් එක රුපියල් 7500 එකතු කරාම නම් සාරීර රුපියල් 8000යි 9000යි නේද? සැනොන් එක රුපියල් 10000යි එහෙම වියදම් කරන්නේ ඔක්කොම ලෑස්ති කරගෙන තමයි ළමයි ඉන්නේ නේද? එහෙම වුණත් ඔක්කොම ලෑස්ති කරගෙන ඉතින් ලොකු වියදමක් දරනවා ඒවට මේ කෝස් එකෙන් පස්සේ ඔයාලට ෆලෝ කරන්න ඕන කෝස් මොනවද කියලා අහදී අන්න වැදගත් ප්‍රශ්නයක් අහලා තිබුණේ මේකෙන් පස්සේ ඔයාලට තියෙනවා හය ඩිප්ලෝමා එක කරන්න පුළුවන් හය ඩිප්ලෝමා එක සාමාන්‍ය රුපියල් 40,000 50,000 අතර ප්‍රමාණයක් තමයි ඔයාලට යන්නේ ඒක account එකක් ඇතුළත කම්ප්ලීට් කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා ඒක ප්‍රති කවුන්ටි අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ ළමයි 60යි අවුරුද්දකට ගන්න මම හරි ඊගව කාරණාව තමයි තව ආඩම්බරයෙන් කියන්න පුළුවන් කාරණාවක් තියෙනවා පෞද්ගලික කාලේ පුරාවටම ළමයි මගෙන් ඇහුවා සමේක ඩිග්‍රියකට යන්නේ කොහොමද යන්නේ කොහොමද කියලා. එතකොට ඔන්න මේ වෙනකොට මට පුළුවන්කම තියෙනවා දැන් ඩිග්‍රියකට යන්න පුළුවන් පාර හදාගෙන ඉතරයි. මොකද ඩිග්‍රියක මම ආරම්භ කරේ නැත්තේ ඒ අවශ්‍ය සියලු සාධක සම්පූර්ණ වෙනකම් බලාගෙන ඉකියා. දැන් සියල්ල හරි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ කියන්නේ
ඔයාලා උපාධිය දැන් හදාරන්න පුළුවන් අවස්ථාව හම්බෙලා තියෙන මේ ඩිප්ලෝමා එකෙන් පස්සේ අයි ඩිප්ලෝමා එකට රෙජිස්ටර් වෙන්නත් පුළුවන් උපාධිය සමාරිය අපදී වෙන්නත් පුළුවන් අවස්ථා දෙකම දීලා තියෙනවා මොකද සමහර අයට ආර්ථික අපහසුතාව තියෙන පුළුවන් ඒ අයට පුළුවන් අයි ඩිප්ලෝමා එක සමාරිය වෙන්න සාමාන්‍ය උපාධියක් ඔයාලා ගත්තොත් ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත උපාධි දැන් යන්නේ ලක්ෂ 42 ලක්ෂ 35 පදින් ඉලක්ක නමුත් ඔයාලට රුපියල් ලක්ෂ 5ම ආරක්ෂාවක් වගේ ගන්නට ඇතුළත ඒක ලබා ගැනීමට අවස්ථාව මම හදලා දීලා තියෙනවා මේක ASCII ඒක අවුරුදු දෙකක ප්‍රෝග්‍රෑම් එකක්. ඒතර මේකෙන් පස්සෙ ආට ඒ උපාධිය සම්පූර්ණ කරන්න පුළුවන්. ඒ පේමන්ට් කරන්නත් ඒ කාල වකවානුව දීලා තියෙනවා. ඒතර ඒකයි මම කිව්වේ ආර්ථික වශයෙන් ඒකට ඇත්ත ගන්න පුළුවන් අයට උපාධියට යන්න පුළුවන්. ඒ වගේම උපාධිය සඳහා යන්නේ ඊගාව සාධකයේ සල්ලි තිබිලත් බෑ. ඉංග්‍රීසි මාධ්‍යෙ විතරයි මම කලින්ම කිව්වා. උපාධියක් නම් උගන්නන්නේ ඉංග්‍රීස් මීඩියම් විතරයි කියලා. මොකද ඒක සිංහල මීඩියම් කතා කරන්නේ නැහැ කියලා. මොකද ඒක ජාත්‍යන්තර මට්ටමට යන්න ඕන වටිනාකමක් නිර්මාණය කරගන්න ඕන නිසා ඒක ඉංග්‍රීසි මාධ්‍යම් කියන්නේ ඉංග්‍රීසි මාධ්‍යම් විතරයි ඉගැන්වීම් කටයුතු සිද්ධ කරන්නේ උපාධිය සඳහා නම් උසස් ඩිප්ලෝමාව සඳහා සිංහල මාධ්‍යම මම ඔයාලට අවස්ථාව ආරම්භ කරලා තියෙනවා. හරිද? ඒ නිසා ලෑස්ති වෙන්න ওই දෙක සඳහා ඔයාලට යන්න පුළුවන් පාර හැදිලා තියෙන්නේ දැන්. රයිට්. වෙන මොකද ප්‍රශ්න නැහැ වගේ තියෙන්නේ. හරි. එහෙනම් අපි අදට මේ කටයුතු ඉවර කරමු. සර් අපි යමු මේ 2023 අලුත් අවුරුද්දේ පළවෙනි දවසේ. ඔකේ. සර් මේ කෝස් එකෙන් පස්සේ හයර් ඩිප්ලෝමා එකට ඇප්ලයි කරන්න කොච්චර කාලයක් යනවද? ඔයාලගේ රිසල්ට් අවුට් කරනකොටම හයර් ඩිප්ලෝමා එකට ඇප්ලයි කරන්න අපි දෙන අවස්ථාව. හරි සර්. හරි. මේක ඉවර වෙද්දිම දෙන්න ඈ ගැටලුවක් නෑ. හරි. එහෙනම් මම අදට මේ කටයුතු ඉවර කරන්න නේද? අපහු අර කිව්වෝගේ ලබන අවුරුද්දේ අපි හම්බවෙමු සිය දිනකටම සුබ සතියක් සුබ 2022 වර්ෂයක්. උසස් ඩිප්ලෝමා එක කොච්චර කාර්යයක්ද කියලා අහලා තිනවා. ඔයාලට ගෙවන්න වෙන්නේ අවුරුද්දයි. මොකද ඔයාලා දැනට අවුරුද්දක් ඉගෙනගෙන තියෙන නිසා. හරි. එහෙනම් අනිවාර්යෙන් ලබන සතියේ සම්බන්ධ වෙන්න තාමත් අර පේමන්ට් එක කරගන්න බැරුව ඉන්න අය දෙවෙනි දවෙනකම් උත්සාහ කරලා පේමන්ට් එක කරන්ඩ ඒකෙමුත් යම් ප්‍රමාණයක් හරි ගෙවා ගන්න දරුණොත් WhatsApp message එකක් කරා දැනුවත් කරන්න මාව. ඔයාලට ඇඩ්මිෂන් එක ආරම්භ වෙන්න මොකද කිසිම කෙනෙක් exam එක අතාරින්න එපා. මොකද exam එක අතෑරුවොත් ඔයාලට ආපහු මේක මේ පාඩමාලාව කොහොමවත් ඔයාලට කරගන්න හම්බ වෙන්නේ නැහැ. හරි. මතක තියාගන්න තුතිකා වෘත්ති අධ්‍යාපන කොමිෂන් සභාව අනුමත ලියාපදිංචි අංකයක් කරතේ TVC නම්බර් එකක් කරතේ මෙහෙන් සාතිකයක් issue කරනවා. ඒක අන්තර්ජාතික ව්‍යාපාර උපායමානික විශ්වවිද්‍යාලය ඔයාලට ලබා දෙන්නේ කිසිදු අයකිරීමකින් තොරව. මොකද මම එතන ඉන්න නිසා. නැත්තම් සාතිකයටත් රුපියල් 2000ක්වත් යනවා. හරි. ට්‍රාන්ස්ක්‍රිප්ට් එකත් එක්ක ගන්න රුපියල් 2000ක් දෙනවා. ඒකවත් නොකර මම උත්සාහ කරනවා ඔයාලට ඒ සාතිකය ආරම්භ වෙන්න. හරි. ඒකේ වැඩ පිළිවෙල හදලා ඉවරයි. ඒ නිසා රජයේ හම්බෙන සාතිකයක් සහ මේ ඇති දෙකෙන් ඔයාලට ඩුවල් සර්ටිෆිකේට් එකක් හම්බ වෙනවා. ඒක කිසිම කෙනෙක් මේක අතහැරගන්න එපා. මම හිතන්නේ ලංකාවේ කොහේ ගියත් ඇත්තටම ඔයාලට ඒක ආයෙ ගන්න හම්බ වෙයි කියලා. හරි. ෆයින්. එහෙනම් අදට අපි මේ කටයුතු ඉවර කරමු. Thank you sir. Merry Christmas and Happy New Year sir. හරි. 23 අපි සම්මරමු පළවෙනිද? 23 වෙනිදාගෙන 23 ගැන අපි පළවෙනිදා